අද ඔබ තමුන්නාන්සෙලා පැහැදිලිව දකින්න ඇති මේ අවුරුදු තුනක යහපාලන ආණ්ඩුව පත්වෙලා මේ රටේ ආර්ථිකය විනාශ කරගෙන රාජ්‍ය දේපොල විනාශ කරන අපේ දරුවන්ගේ අනාගතයේ විනාශ කරගෙන රට කාබාසිනියා කරගෙන ආවා. ඇවිල්ලා මේ අවුරුදු තුන සම්පූර්ණ වෙලා ටික දවසක් යනකොට අපි පුංචි ට්‍රකල් එකක් දැම්මා. දැන් මේ හොඳ හයියෙන් දුවගෙන ආපු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව අපි පොඩි ට්‍රකල් එකයි දැම්මේ. හොම්බ ගැලවිලා, දට්ටික ගැලවිලා, දනිස්ස පතුරු ගිහිල්ලා අබ්බඝාත වෙලා තමයි දැන් ආයේ නැගිටින්නේ. දැන් හිතන්න එපා රනිල් වික්‍රමසිංහ අගමැති උනායි කියලා මේ අබ්බඝාතයට ආයේ හොඳට දුවන්න පුළුවන් වෙයි කියලා. මේ රට විනාශ කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් ජනතාව මේ පිළිබඳව බුද්ධිමත් ජනතාවක් මේ රටේ ඉන්න පැහැදිලිව දැකලා තියෙනවා මේ රටේ තියෙන අර්බුදය. අපේ රට විදේශ රටවල් වලට විකුණන මේ විදේශ ප්‍රතිපත්‍රි මේ රටට ගෙනහැල්ලා මේ රට විනාශ කරන වැඩපිළිවෙලක් අපි දැක්කා. අපිට වඩා මේ රටේ ජනතාවට වඩා මේ කාල සීමාවේදී මේ රටේ තිබ්බ තත්ත්වයේ වාතාවරණය පිළිබඳව උනන්දුවක් තිබ්බේ කාටද කියලා ඔබ තමුන්නාන්සලා දන්නෝ. මේ රටේ රටට විදේශ රටවලින් ඇවිල්ලා ඉන්න තානාපතිවරු කණ්ඩායම ඔක්කොම නෙමෙයි කීප දෙනෙක්. ඒ වගේම තවත් වෙන විදේශ රටවල් වල නියෝජිත කණ්ඩායම් ඒ අයට තමයි මේ ලොකුම අමාරුව තිබ්බේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ ගැන. අපේ රටේ තියෙන ප්‍රශ්නේ ගැන මේ රටේ නායකයන්ට නෙමෙයි අමාරුව තියෙන්නේ විදේශ රටවල් වලට. එතකොට මේ රටේ අර්බුදය මොකක්ද කියනක අපිට බොහොම පැහැදිලි වෙනවා. මේ රනිල් වික්‍රමසිංහට මේ ආණ්ඩු අරන් දෙන්න සුමන්ත්‍රණලට ඒ වගේම TNA එකට මේ එකතු වෙන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහත් එක්ක අපි දන්නේ නැහැ මේ රට කොතෙන්ටද යන්නේ කියලා.